අයිබෝන්දරෝනි මම තෘතුපතාක්ෂණ විෂය ගන්වන නීල් ප්‍රසන්න සර් කතා කරන්නේ මම මේ කතා කරන්නේ මෙවර 2021 උසස් පෙළ ලිව්ව දරුවන්ට ඉතින් දරුවනේ අපි සෑම වර්ෂයකදීම උසස් පෙළ ලිව්ව දරුවෝ වෙනුවෙන් වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් සහ ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් අපි සෑම වර්ෂයකම යම් වැඩසටහනක් කරගෙන ආවා ඉතින් මේ අවුරුද්දේ දැඩි කාර්යබහුල තත්ත්වයක් එක්ක මේ වැඩසටහන අපිට නගරයෙන් නගරයකට අපිට කරගෙන යන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ වැඩ කටයුතු කාර්යබහුල නිසා ඉතින් ගොඩක් දරුවන්ගේ දැඩි ඉල්ලීම නිසා මම තීරණය කළා මෙවර මේ පාඨමාලාව අපිට ඔන්ලයින් ක්‍රමවේදයේ යටතේ කරගෙන යන්න ඉතින් මොකද්ද මේ ටෙක්නි කියන පාඨමාලාව මේක මාස 3ක වගේ කෙටි කාලීන වැඩසටහනක් දරුවෝ මේ වෙලාවේ මොකද්ද කරන්න කියන තැන අතරමං වෙලා ඉන්නවා ගොඩක් දරුවෝ මොකද අපිට විශ්වවිද්‍යාලයකට යන්නත් එහෙම නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන්නත් කලින් අපි සකස් කරගත යුතු අපේ ප්‍රධානම අවශ්‍යතා තියෙනවා පරිගණකයේ ආශ්‍රිතව ඉතින් මේ පාඨමාලාවෙදි කරන්න බලාපොරොත්තු වෙන දරුවනේ දැන් අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනි කම්පියුටර් එකක් කොහොමද ගිහිල්ලා හරියටම assemble කරගා ගන්න ලැප්ටොප් එකක් අපි ගන්න ගියහම කොහොමද අපි ඉස්සෙල්ලාම මේදී මිලදී ගන්නකොට මොනවද බලන්නේ එතකොට අපිට මේකේ ජෙනරේෂන් මේකේ ප්‍රොසෙසර්ස් RAM VGA හැම දෙයක් ගැනම අපිට තනියෙන් බලන්න දෙන්න තියෙන්න ඕනේ මොකද මේ දේ වෙනුවෙන් අපිට තව කෙනෙකුගේ සහය පතන්න තවදුරටත් බෑ එතකොට අපිට ඒ කුසලතාවය තියෙනවා නම් ඒක ස්කිල් එකක් අපි කොහොමද නිවැරදිව පරිගණකයක් තෝරගන්නේ මොකද ගොඩක් දරුවෝ නැත්තම් ඕවා අපෙන් අහන්නේ සර් කම්පියුටර් එකක් ගන්න ගියා මේක හොඳද කොහොමද බලන්නේ මේක ගත්තර කමක් නැද්ද ඇයි ඒ දේ අපිට කරගන්න බැරි ඉතින් අපි පළවෙනි පැය කිහිපය තුලම පාඨමාලාවේදී මෙන්න මේ ප්‍රශ්නට උත්තරයක් දෙනවා හරියටම උපාංග අඳුර ගන්න විදිය. ඒ වගේම හાર્ඩ්වෙයා ගැන පැහැදිලි කිරීමක්. ඒ වගේම ගේමින් කම්පියුටර් එකක් වගේ ඇසෙම්බල් කරනවා නම් එතනදී අපි තෝරා ගත යුතු මෙවලම් සහ ඊට අදාළ ට්‍රික්ස් මොනවද? මේ පාඨමාලාව ආරම්භයේදීම. ඊගොඩදී අපි ස්කිල්ස් ඩෙවලොප් කරනවා කිව්වට පස්සේ අපිට තව ස්කිල් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන එකක් තමයි අන්තර්ජාලය පිළිබඳ ඇති ඒ කුසලතාවය. අන්තර්ජාලය කිව්වහම මේ නිකන් සේෆ් වෙබ් එකක්. ෆිල්ම් සෝෂල් මීඩියා වලට යන දේවල්වත් මේ නිකන් YouTube එකේ සින්දු අහන දේවල්වත් නෙවෙයි පුතේ. අන්තර්ජාලය කොටස් තුනකට බෙදෙනවා. සේෆ් වෙබ් deep web dark web එතකොට අපි safe web කියන්නේ අන්තර්ජාලයෙන් 100%ක කොටසක් පමණයි. ඉතින් ඒ නිසා අපි මෙතනදී පැහැදිලි කරනවා දැන් අපි මේ පාඨමාලාව ඇතුළතදී graphic designing උගන්වනවානේ. කොහොමද ඔයාලව graphic designing වලින් ඉස්සරහට ගෙනියලා මේ විනිමය විදේශ විනිමය රටතුලට අරගෙන ඉන්නේ. අපිට ඕනෑ තරම් e-marketing concept තියෙනවාද ලෝකයේ. අද මේ skill එක අපිට එළියට දෙන්න විදිහක් නැතුව ඉන්නේ. මොකද ගොඩක් කූට ව්‍යාපාර ආයතන මේ වෙනකොට දරුවන්ගේ ඔළුවට මනස්ගත එකතු කරලා අච්චර හොයන්න පුළුවන් මෙච්චර හොයන්න පුළුවන් කියලා දරුවන්ගෙන් සල්ලි ගසා ගන්න තත්ත්වයකටද පත් වෙලා තියෙනවා. ඒ නිසා අද හරි අමාරුයි අපිට හොද දෙයක් කරන්නේ කවුද කියන එක හොයාගන්න. ඉතින් අපි අවුරුදු ගාණක් තිස්සේ මේ වැඩසටහන කරගෙන ආව නිසා අද මුළු ලංකාවම විශ්වාස කරන තත්ත්වයට පත් කරගෙන තියෙනවා. මොකද අපේ දරුවෝ අද ගොඩාක් තැන්වල මේ ඉගෙනගත් කුසලතා නිසා අද ඕනෙම තැනක නොබියව ආත්ම විශ්වාසයකින් ඉන්නවා. ඉතින් එතනදී අපිට අවශ්‍ය අපි උදාහරණයක් විදිහට ගත්තොත් Photoshop software එක අපිට අවශ්‍යයි. Photoshop වගේ software එකක් අපිට මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාවක් මෙවැනි ආර්ථික තත්ත්වයකදී අපිට හම්බ වෙන්නේ නැහැ. මුත් අපි Photoshop වලින් වැඩ කරන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපිට Photoshop සාමාන්‍ය safe web එකෙන් download කරගන්න බෑ දරුවනේ. ඒ සඳහා අපිට dark web එක තුල පවතින torrent website වලට යන්න වෙනවා. මෙතනදී අපේ පරිගණකයේ ආරක්ෂිතද? ransomware වලින් අපේ පරිගණකයේ ආක්‍රමණය වුණොත් මොකද වෙන්නේ? අපේ පරිගණකය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඉතින් ඒ නිසා මුලින්ම අන්තර්ජාලය තුල අපි අපේ ආරක්ෂාව සලසා ගන්නේ කොහොමද? එනිසා මෙන්න මේ ආරක්ෂක ක්‍රමවේද සයිබර් සිකියුරිටි ක්‍රමවේද අපි මෙතනදී දරුවන්ට කියලා දෙනවා. මොකද මෙතනින් පසු උසස් පෙළින් පසු තමයි දරුවනේ ඔයාලා තමන්ගේ අනාගතයට මන්තෙප් විවර කරගන්නේ. මෙතනදී ඔබට ආරක්ෂාව නැතිනම් ඔබ මෙතන ආරම්භයේම ඔබගේ විනාශ කරගන්නයි හදන්නේ. එනිසා ඔබට අවශ්‍යයි මෙන්න මේ පරිගණක දැනුම. ඒ පරිගණක දැනුමත් එක්ක ඔබ කොහොමද ඉදිරි අනාගතයේ සූදානම් කරගන්නේ? ඉතින් ඒ නිසා අන්තර්ජාලය තුළ ඔබට ආරක්ෂිතද? ඔබ කොහොමද හරියටම ආත්ම විශ්වාසයකින් යුතුව අන්තර්ජාලය පරිශීලනය කරන්නේ? ඉතින් ඒ නිසා මෙතනදී මේ සියලුම දේවල් අන්තර්ජාලය තුළ ඔබට දැනගත යුතු සියලුම දේවල් අපි උගන්වනවා. දැන් විභාග ලීලා ගෙදර ඉන්නේ. අපිට ෆිල්ම් එකක් බලන්න ආසයි. හැබැයි අපි කොහොමද හරියට ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ? හරියට සිංහල සබ්ටයිටල් ටික හොයාගෙන මේක හරියට කරගන්නේ? ඒක දන්න දරුවෝ ඉන්න පුළුවන්. නමුත් නොදන්න දරුවෝ බහුතරයක් ඉන්න බව ඔබ තේරුම් ගන්න. ඉතින් මෙවැනි ක්‍රමවේද අපිට ගත්තොත් ඔෆිස් පැකේජ් එක, graphic Adobe පැකේජ් එක මේව ඩවුන්ලෝඩ් කරගන්න ආකාරය, ડોකියුමන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න, YouTube එකේ වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න, මේ ක්‍රමවේද අන්තර්ජාලය තුලින් අපි කියලා දෙනවා. ඊට පස්සේ පුතේ අපි ගත්තොත් එහෙම මේ e-money concepts වලට අදාළ වෙබ් අඩවි ඒවතුල ලියාපදිංචි වෙන ආකාරයන් ඒවතුල අපි කොහොමද අපේ ස්කිල් එක ඉස්සරහට අරගෙන යන්නේ අපි හදාගත්ත ස්කිල් එකක් අපි කොහොමද එක්ස්පීරියන්ස් කරගන්නේ මේක කොහොමද තවදුරටත් ඩිවලොප් කරගන්නේ
ඉතින් අපේ social media platform එක තුළ අපි කොහොමද brand එකක් build up කරගන්නේ YouTube create කරගන්නේ Facebook Instagram Twitter ඒ වගේම LinkedIn account එකකින් අපි කොහොමද job market එක target කරගෙන යන්නේ එතකොට job එකකට apply කරන්න ඕනේ අපේ CV එක ඒ සම්ප්‍රදානුකූල CVs වලට තවදුරටත් ඉඩක් නැහැ ඒ නිසා අපි කොහොමද resume CV එකක් designing CV එකක් create කරගන්නේ covering letter එකක් හදාගන්නේ මේ CV එකට අවශ්‍ය කරන original fonts ඒ වගේම professional fonts මේව කොහොමද අපි හොයාගන්නේ ඒවට අදාළ sizes අපි හදාගන්නේ කොහොමද सिंगल अभी कहो मुझे टाइप कर गाने हरी विधि हट ये वट अदालत केटिक्रम ये तो बोले इंग्लिश भाषा व सिंगल भाषा व प्रबुन कर गाने ये मट ये देवल लोग करेक्शन हदा गाने वाली विधि वाल मुझे तो पुत्र अभी इस तरह आना गति ये देख आना कुटर अपने इंग्लिश भाषा वात्य वश्य बर्दे आड़ पार सिद्ध वे न बै ये वगे में बी प्रोफेशनल बी तो युब प्रोफेशनल अंक एक अभी कहो मुझे मे देवल सकस कर गाने यदि मे देवल बुलेट आवश्य करना देनु मत हमारे मे मास देखा क्वागे केटिकाले अब तुले दरवंटे लबादे मुस्सा कराने एक दिन मे कोर्स සෑම දෙයකම සම්පෝසිතයි Adobe Photoshop Adobe Illustrator Adobe InDesign Adobe Dimension ඒ වගේම video editing මේ වගේ ගොඩක් දේවල් web designing මේ සෑම දෙයක්ම එකට කැටි කරලා දරුවන්ගේ skills වර්ධනය කරලා අන්තර්ජාලය පරිගණක දැනුම මේ කියන දේවල් දෙකත් එක්ක සම්පෝෂිත වූ පරිගණක පාඨමාලාවක් තමයි මේ ටෙක්නි කියලා කියන්නේ. ඉතින් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? මම කෙටි පැහැදිලි කිරීමක් කරේ දරුවන්ට පොඩි අදහසක් ගන්න මොකක්ද අපි මේක තුල කරන්න කියලා. මගේ YouTube account එකේ තියෙනවා යම් යම් කොටස් මේ පාඩමාලාව හරහා අපි එළියට දීපු දේවල්. ඉතින් පුතාලන්න අර බලන්න පුළුවන් මොකක්ද මේකේ වෙන්නේ කියලා. ඒ වගේම පාඩමාලාවට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වනවා නම් පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ ඇවිල්ලා බලන්න පුළුවන්. මුදල් ගෙවීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇවිල්ලා බලලා මේක සෙට් වෙනවද හොඳයිද මේක කරොත් අපිට පාඩුවක් නැද්ද කියන තීරණය අරගන්න. ඊට පස්සේ අපිට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් දරුවන්ට අයින් වෙන්නත් පුළුවන්. ඉතින් පාඨමාලාව මාස 3ක් වගේ අපි කරන්න උත්සාහ කරනවා. පාඨමාලාවට සම්බන්ධ වෙන කැමති නම් දරුවන්ට පුළුවන් මගේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න නමයි ලිපිණියයි. මම නම්බර් එක කියන්නම්. 0.7152383348 ආයෙ ලියාගන්න. 0.7152383348 අපි පාඨමාලාව ආරම්භ කරන්න හිතාගෙන ඉන්නේ මාර්තු මාසේ 14 වෙනි සෙනසුරාදා හවස 7ට. ऑनलाइन ඔස්සේ පන්ති පවත්වාගෙන යනවා. ඉතින් පැය දෙකක් පැය තුනක් වගේ කාලයක් අපි පරිගණකයේ ඔස්සේ නේද සූම් තාක්ෂණයේ ඔස්සේ අපි මේ වැඩේ කරගෙන යනවා. ඉතින් විදුලි බිඳ වැටීම් සිද්ධ වුණොත් රෙකෝඩින් එක හම්බ වෙනවා. ඕනින් වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්. රෙකෝඩින් ඕනින් වෙලාවක කරගෙන බලන්න පුළුවන්. ඉතින් පාඨමාලාවේ ගාස්තුව ගැන කතා කරොත් එහෙම මුළු පාඨමාලාව සදහම් අපි අය කරන්නේ රුපියල් 6000ක් වගේ ඉතාම සුළු මුදලක් පමණයි. මොකද මේ වගේ අවස්ථාවක රටේ පවතින තත්ත්වයක් එක්ක අපි නම්ශීලී විය යුතුයි දරුවනි. ඉතින් මේකත් වාරික දෙකක් විදිහට ගෙවන්න පුළුවන් දරුවන්ට. වාරික දෙකකින් රුපියල් 6000 ගෙවන්න පුළුවන්. ඒ වගේම තමයි ආර්ථික අපහසුතා තියෙන දරුවෝ ඉන්නව නම් ඉතින් ඒ දරුවන්ට උදව්වක් කරන්න මුදල් ගෙවීමට හැකි දරුවන්ට පුළුවන්. මොකද පාඨමාලාවට සම්බන්ධ වෙන දරුවන්ගෙන් අඩක්පත් පාඨමාලාවට මුදල් ගෙවීම කළොත් අපිට තව අඩක් ආර්ථික අපහසුතා තියෙන දරුවෝ සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙතන විශේෂත්වයේ සිද්ධ වෙන්නේ. මොකද පුතේ අපිට ඉගෙන ගන්න යනකොට ඉස්සරහට මුදල් දා ගැනීම අත්‍යවශ්‍ය නැහැ. සමහර දරුවන්ට හිතෙන්න පුළුවන් අපිට තාම පරිගණකයක්වත් නැහැ නේ කියලා. ඉතින් පුතේ පරිගණකයක් ගන්න විදිය තමයි මුලින්ම කියලා දෙන්නේ. ඒ දැනුම අපි ඉස්සෙල්ල අරගමු. අරගෙන ඒ දැනුමත් එක්ක අපි පරිගණකයක් මිලදීගෙන ඒ දැනුම අපි ප්‍රගුණ කරමු. ඒ නිසා පරිගණකයක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මෙතනදී කියලා දෙන්නේ පුතේ කොන්ද කෙලින් තියාගෙන සමාජයේ කොහොමද අපි ඉන්නේ? කම්පියුටර් එකක් කිව්වම් පුතේ අපි නිකන් මේ Facebook යන්න ෆිල්ම් එකක් බලන්න ගේම් එකක් ගහන්න විතරක් නෙවෙයි පාවිච්චි කරන්නේ. මේක තුල අපිට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මේක තුලින් අපිට මුදල් හම්බ කරන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා. ඉතින් මේ වෙනකොට ලංකාව පුරා අද විශාල ප්‍රමාණයෙන් මුදල් හම්බ කරන පිරිස් අපින් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා වගකීමක් සහිතව විශ්වාසයෙන් යුතුවයි මේ ආරාධනා කරන්නේ මේ කෙටි කාලය තුළ මට පුළුවන් ඔයාලව වැඩ එක් කරන්න. ඒ නිසා ICT වැඩ එක් වෙන්න කැමති නම් මේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද ඉතාමත්ම කෙටි කාලයක් තුළ ඔබව මේ තැනට අපි අරගෙන යනවා. ඉතින් graphic වලින්, web වලින්, video editing වලින් මේ හැම දෙයක්ම අන්තර්ජාලය හරහා මේ සියලුම දේවල් එකින් එක එකතු කරගත්ත කෙටි කාලීන පාඨමාලාවක් එන්න කලින් හොයලා බලන්න. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම. ඉතින් යාළුවන්වත් දැනුවත් කරන්න. මොකද ගෙදෙට්ට වෙලා ඉන්න මේ කාලේ තාම පුතේ දැන් රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් තාම අපිට ආරාධනාවක් නැහැ. ඒ වගේම ප්‍රයිවට් කැම්පස් ගත්තොත් නම් ඒත් අපිට දැන් ආරම්භ වෙන මොහොතමයි. ඉතින් ඊට කලින් අපි අපේ ස්කිල් ටික හදාගන්න ඕනේ. එතකොට අපිට බය නැතුව මේ දේවල් එක්ක ඉස්සරහට යන්න පුළුවන් හැකියාව අපිට ලැබෙනවා. ඉතින් මම කෙටි පැහැදිලි කිරීමක් මේ කරේ. මොකද්ද මේ පාඨමාලාව තුළ අපේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ෆිසිකල් පන්තියක් විදිහට ගත්තොත් දැනට ෆිසිකල් පන්තියක් අවිස්සාවේල්ල විතරයි කරන්න උත්සාහ කරන්නේ. අනිකුත් නගරයන්වල කරන්න අවස්ථාවක් නැහැ ළමයි. මොකද දැඩි කාර්ය බහුල තත්ත්වයක මේ වෙනකොට පසුවන්නේ. ඒ නිසා තමයි ඔන්ලයින් පන්තියක් කරගෙන යන්න අපි උත්සාහ කරන්නේ. ඉතින් පුළුවන් සෑම දරුවෙක්ම සම්බන්ධ වෙලා බලන්න, වෙනස වටහා ගන්න,
මොකද ගොඩාක් පාඨමාලා මේ වෙනකොට තියෙනවා මුදල් පමණක් උපයගෙන දරුවට කිසිම දෙයක් නොලැබෙන. ඉතින් පණිවිඩය පුළුවන් තරම් සියලුම යාළුවන්ව මේ පණිවිඩයෙන් දැනුවත් කරලා අපිත් එක්ක එකතු කරගන්න. ඉතින් අපි ඉස්සරහට ලොකු වැඩ කොටසක් කරගෙන යමු. මම නීල් ප්‍රසන්න, නීල් ICT සර්ච් කරලා බලන්න ලංකාවේ එකම තාක්ෂණික සන්නාමය. එන හැමෝටම ආයුබෝවන්, බොහොම ස්තුතියි.